ब्लीचिंग आसादित वलट ऐति एकम विसंदुम नाइव हर्ब्स අපි කවුරුත් කැමති නැන්නේ තරබාරු වෙන්න නේද? එහෙන් මෙහෙන් මස් පිඩු පේනකොට උදරය ඉදිරියට නැරා එලා තියෙනවා නම් අපි කිසිම කෙනෙක් කැමති නැහැ. අපි හැමෝම කැමති විශේෂයෙන්ම කාන්තාවන් විදිහට අපි හැමෝම කැමති සිහින් සිරුරකට හිමිකම් කියන්න. දැන් සිහින් සිරුරක් විතරක් තිබ්බොත් ඇතිද? නැහැ නේද? නිරෝගී සිහින් සිරුරකට හිමිකම් කියන්නට තමයි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා තරබාරුකම අඩු කරලා අපිට බොහොම හොඳ ෂේප් එකක් හොඳ සිහින් සිරුරකට හිමිකම් කියන්නට ඔබ දන්නවා. නයිව් ග්‍රීන් ලබා ගත්තොත් ඒ කාර්යය ඒ විදිහට මිශ්‍ර සිද්ධ වෙනවා කියලා. ඉතින් නයිව් ග්‍රීන් පිළිබඳව අද දවසේදීත් අපි කතා බහ කරන්න බලාපොරොත්තුෙන් මැදිරියට කැඳවාගෙන තියෙනවා තවත් ලස්සන ස්වරූපිනියන් දෙදෙනෙක් කියලා කිව්වටින් හරි එක්කෙනෙක් අපි හැම කෙනෙක්ම හොඳින් හඳුනන කෙනෙක්. අය දක්ෂ රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් නිරෝෂා තලගල අයිබන් සුබෝදසනක් ඔබට එන්නෙන්න ලස්සන වෙනවා. ඒ වගේම තමයි අපිත් එක්ක එක්කස් වෙලා ඉන්නවා නිවේදිකා මහර්ගා සිතුමිනි මහර්ගා අයිබන් සුබෝදසන. අයිබන් සුබෝදසන. අපි මුලින්ම කතා බහ කරන්න කලින් අපි නිරෝෂාත් එක්ක කතා කරන්නට ඕනේ. මොකද නිරෝෂාව මම ඇත්තටම දැක්කා කාලයක් නිරෝෂා මුණක් මෙහෙම තිබුණ කාලයක් අපි දැක්කා. නමුත් අපි දැක්කා කියලා කියපු නිසාම පොඩ්ඩක් නිරෝෂා බලලිමු දේ කාලේ. මොකද මම බොරු කිව්වා කියලා හිතන්නේ නැත්තම් ප්‍රේක්ෂකී. ආ මේ ඉන්නේ නේද පෙර සහ පසු. අපි අපිට කියන්නකෝ නිරෝෂා දැන් ඇත්තටම නිරෝෂා මේ වගේ මහත් වෙන්න හේතුව මොකක්ද? महत् हेतु की मेम एक कुहुमत मगे पउले सीलम दिना महताई मट कुहुमे जान प्रेमी प्रश्न तीयना स कुहुमत मम मे मगे निरोसा कुहुमत भूमि सीन सिर සිරුරක්තින බොහොම කෙට්ටු කෙනෙක් නෙවෙයිනේ මම සාමාන්‍ය පිරිපුන් පිරිපුන් සිරුරක් තියෙන කෙනෙක්. ඉතින් ඒකත් එක්ක මගේ ජානමය ප්‍රශ්න ඒ දේවලුත් එක්ක කොහොමත් මම මගේ මහත ගතියක් තමයි තිබ්බේ. ඒ කාලේ කොහොමත් මම ඩාන්සින් කළා. ඒ කියන්නේ මම ඩාන්සින් හොඳටම දරුණුවටම ඒ කාලේ හොඳටම නටපු කෙනෙක්නේ. එහෙම වෙලත් මට ඒ අවශ්‍ය කරන කෙට්ටුවට ලැබුණේ නැහැ. කෑමත් ඉතින් දැන් අපි නටන නිසා ආද බත් නොකා ඉන්නවා, අද මේවා නොකා ඉන්නවා කියලා නටනවා. ඒත් මට අවශ්‍ය කරන සිරුර ලැබුණේ නැහැ. දැන් මම හිතන්නේ ඒ අර මහත් කාලෙම නම් මං හිතන්නේ ගොඩාක්ම ඩාන්සින් වලින් ඈත් වෙලා ෂූටින්ම යනවා එනවා මහන්සි කැම කන්ට්‍රෝල් කරන්නත් බෑ කනවා කනවා. ඉතින් මම හිතන්නේ එහෙම කාලයක තමයි ඒ මුහුණ තමයි ඉස්සෙල්ලම මහත් වෙන්නේ. මුණ මෙච්චරක් විතර නෝ අත් දෙක මෙච්චරක් විතර නෝ. ඉතින් ඒ කාලේ ගත්ත ෆොටෝ එකක් ඉතින්. ඒ කාලේ නේද කලාව තුළ වෙනම චරිත කරපු කාලයකට තිබුණ නේද. ඒ චරිත වලටම ගැලපෙන තමයි හිටියේ ඒ කාලේ. අන දැක්ක දෙයම කියලා බේරුණා. දැන් අපි නිරෝෂාගේ රූප දැක්කලා ওই විදිහට කතා කළාට මේම හරග අපි ඔයාගේ පැත්තට එනකොට අපි කැමති ඔයාගේ පරණ පින්තූරයක් දකින්නවා කැමතිද? බලන ගමන් කතා කරමු නේද? ආ මේ ඉන්නේ පෙරස කියනවා. ඔව්. අපිට කියන්නකෝ ඇත්තටම දැන් නිරෝෂා කාරණාම පිළිබඳ විස්තර කරපු නිසා මහර්ගත් අපිට කියන්නකෝ ඔබ ඇයි මේ තරම් තරබාරු කාලයක් ඔබේ ජීවිතයේ තිබුණේ කොහොමද? හව් අර මුලින්ම කිව්වා වගේ මටත් තිබුණා ඒ පවුලේ ගතිය පොඩ්ඩක්. මම හිතනවා ටිකක් ඇත්තටම කියනවා නම් කෑමට ගොඩාක් රුචිකත්වයක් දක්වපු කෙනෙක් තමයි මම. නිතර වගේ කෑම කෑවා. මොකද ප්‍රධාන වේල් තුනකට අමතරව නිතර දෙවේලි මම හැම වෙලෙම කෑමට ටිකක් රුචිකත්වයක් දක්වපු කෙනෙක්. හැබැයි ඒ කාලේ මට තිබුණ නැහැ මේ නිරෝගිමත් සිහින් සිරුරක් කියන එක මට තිබුණ නැහැ. මොකද ඒක හීනයක් පමණයි. අද කාලා නෑ හෙට ඉඳන් කෙට්ටුවෙන් ට්‍රයි කරනවා. ආයි උන්න අදට ආවට පස්සේ අදත් හොඳට කාලා හෙට ඉඳන්ම ට්‍රයි කරනවා කියලා ඔන්නෝම ඕමෝම දීර්ඝ කාලීනව ඕක ගියා. පස්සේ කාලෙක මටම තේරුණා මගේ වැඩ කටයුතු කරන්න නිවේදන ශ්‍රේෂ්ඨේ නියලිලා ඉන්නකොට බොහෝ වෙලාවට මට හිතුණා අපහසුවක් දැනන බොහෝ දෙනෙක් මාව ගත්තේ නැහැ වැඩ කටයුතු කරන්න ටිකක් ස්ක්‍රීන් එකට ටිකක් මහතේ හිඳ. ඒක නිසා මට හිතුණා නෑ මේක මං විසින් කළ යුතු දෙයක්. මම කොහොම හරි කළ කෙට්ටු වෙන්න ඕනේ. මේකට විවිධ ක්‍රමයේ ආයෂ මම ක්‍රම භාවිතා කරා. කියන පාලනය කරා එක එක ඒවා කරන්න තියෙන දේවල් ඔක්කොම ජාතිය කරා කියලා කියමුකෝ. ඒත් මගේ ඇඟ ඇත්තටම කියන මට අඩු කරගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මගේ හොඳම මිතුරියක් මේ ගැන මට රහසක් නැතුව කිව්වා. ඇයට මම හැමදාමත් වගේ ස්තුතිවන්ත වෙනවා. මොකද ඇය තමයි මට නයිව් ග්‍රීන් ප්‍රථම වතාවට හඳුන්වා දෙන්නේ මීට වසර එකමාරකට කලින්. ඉතින් ඒ වසර එකමාරකට කලින් මම දකින්න කැමති වුණා. හීනේ මම දැන් දකිනවා. ඉතින් මම හරි සතුටින් කතා කරනවා දැන්. ඔව්. දැන් නිරෝෂා මේ ඇය හැම සතුටින් කතා බහ කරනකොට කෙනෙක් තවමත් අසතුටෙන් ඇති. මොකද මේ මහත් වෙනවා කියන කාරණාවෙදී අපි කිසි කෙනෙක් කැමති නැහැ. මොකද අපිට ඒක හරි මානසික ප්‍රශ්නයක් විශේෂයෙන්ම කාන්තාව කර නේද? කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙනම් අපෝ ඇයි මෙච්චර මහත්දලා කියලා මං හිතන්නේ ඒ කාලේ ඒ විදිහට කියපුවා යැති නේ නිරෝෂා. එතකොට ඒක තමන්ටනේ ෆීල් වෙන්නේ තමන්ටනේ දැනෙන්නේ. කෙනෙක් අතහැරලා දාන්නට පුළුවන් අනේ මේක කවදාවත්
मट कोच्चर हितवात मे तत्र पत्ते बह के नम हम उदाहरण देखा दिपला पियार छाया रूप नरम पुनिसम इन सपिटको संहार विट नाइव ग्रेन उबे जीवित नोपे मिनियाट मानसिक असहन ओ एत्र मार दें अभी एलियट बहन गिहा मैं दुमाकेंदा अभी तेक अभी गण दिन करना कन्ना डिस दुमाके पुडा पल थिंग आर तेनिंग तेनिंग मेम मस पीलू पहन मे मुना कुछ रहा उना असामान्य अंदे महातिबुना सह मे इन दिपत्ति कलवल तिबुना इतिंग ए मम नटुआ कैम पालने वाले मम गुडक देवल करा नमूत मट अवश्यक मगे जीवित रेकतूना मगे तेमपत्ला फैट मंगता अयिंग मट अवश्यक सिर लुने नाइव ग्रीन हमने मंगता मगे तिब्ब अद्दे देवा मगे मिली मंग थिंग एन सैकिया तब के समार मे बलांगे उत्साह मगे महत्व इंद अयो नैन के बलांग इन मैं नमूतने अपड़ती है उत्साह उत्साह कैपेमती अनिवार අපි නිරතුරුවම දැන් දන්න දෙයක් සහ කියන දෙයක් තමයි මම ජීවිතේ පටන් ගත්තේ නයිෆ් ග්‍රීන් එක්ක එකතු වෙනවත් එක්කම ව්‍යායාම ඩාන්සින් හෝ මොනවා හෝ කරන්න. ඒත් එක්කම පිටි සීනිතෙල් අපි මේ පොඩි ළමයෙක් පවා දන්න දෙයක් නේ ඕක සිරුරට අහිත කරයි කියන එක. ඉතින් ඔය අර ගොහේ කන් නැතුව පිටි සීනිතෙල් ටික කන්ට්‍රෝල් කරලා ව්‍යායාම් පොඩ්ඩක් කරන ගමන් නයිෆ් ග්‍රීන් ගත්තොත් ඉතින් දැන් ඒ මුකුත් නොකර නයිෆ් ග්‍රීන් පාවිච්චි කරලා කෙනෙක් මාස 3කින් අපි හිතමුකෝ කෙට්ටු වෙනවා කියලා. මං කියන්නේ චුට්ටක් සීනිතෙල් තෙල් පිටි කන්ට්‍රෝල් කරලා පොඩි එක්සර්සයිස් එකක් එක ගියොත් ඉතින් අර මාස 3කට 3කින් නයිෆ් ග්‍රීන් විතරක් පාවිච්චි කරන කෙනා කෙට්ටු मट अतर आबादी विविध रोग तत्व अंतिम मून गोडाक मगे मून पे एंग रखने मून दे खमूल बहिंदर गोडाको ये कट्टी हर के हर कैता ये कट्टी मंगलपना कर लेडेला कैतवेलाकर मंगलपना होंट कट्टी पुलवा क्रम बेदे मट मगे मितुरी संधान क्रे नायु क्रेन के निरोगी सिहीन सिरकोहमद लागान कारण वगैन कथाकर हबे मम ऐ क्यूवाट मैश भावचक्र वैद्य बर मुखदेवे जनप्रिय बहुमुंदूर दैद्यवर बट हिरा वैद्यवर मेक सनातक मनवाद हेतु कारण मम बलुआ मुखदेन अभी हेमदाम वगे दया विशेष कैप्सूल अभी किसीम प्रश्न मम इट पास आप दुराथन अंके अरगेना कथा बहकर कथा बहकर मत बहुमुहदी मेक विस्तर कर विश्वास युक्त मट मे प्रोडक्ट गुलांगण मंगिता जीवित मम दीन खबर अत्र मट लुकू पिटुहाल मम बहुम सत्मतिवागे मै क्यूवागे मंगिता खाई वर्धन मध्यस्थान वर्ट गिहे एसी एसी व्यायाम वल्ट बड अतरम के नायु क्रीन करन वाना अरे पिटी सीनी तेल की न देवाल पालने कल हर इटम करो ඔබට පුළුවන් මේ වගේ අපි වගේ නේද සීන් සුද්දක් ලබා ගන්න. දැන් මහර්ගගේ හීනේ ওই විදිහට සබෑ වෙනකොට බොහොම සතුටින් ආඩම්බරයෙන් නයිව් ග්‍රීන් පිළිබඳව කතා බහ කරනකොට මහර්ගා කලිනුත් කිව්වා මිතරිය කියපු පළියට මම මේ ශරීරයට මේ දේවල් ගත්තේ නැහැ. මම මේව හොයලා බැලුවා. මම මේ සමාගමෙන් අහලා බැලුවා. ඒ වගේම තමයි මම වෛද්‍යරුන්ගේ නිර්දේශයන් බැලුවා කියලා. ඒ නිසා අපි අවස්ථාවක් කරගනිමුද. බටහිර වෛද්‍ය අනුෂා මේ පිළිබඳව විස්තර කරන හැටි බලා ගන්නට.
රටාව නිවැරදි කර ගැනීම තුළින් තමයි අපිට ශරීරයේ සිහින් බවක් ලබා ගන්න පුළුවන්. වැරදි විදිහට ආහාර පාලනයකට යාම තුළින් තමයි ඇත්තටම වැහැරුණු සිරුරක් අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය අඩු කර ගැනීම අපි සිද්ධ කරන්න ඕන. ඒ වුණාට අපිට අත්‍යවශ්‍ය වෙන විටමින් ඒ වගේම අනිකුත් පෝෂණ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් වගේ දේවල් දෛනිකව අපිට ලැබිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම අපිට ඒ දෛනික ප්‍රමාණයට වඩා අඩු කර ගැනීමක් අනුමත කරන්න බැහැ. ඇත්තටම ඩයට් කරනවා එහෙම නැත්නම් නිවැරදි විදිහට ආහාර පාලනය කියන්නේ ඉතාම සංකීර්ණ මාතෘකාවක්. සරල විදිහට කියනවා නම් අපේ ශරීරයට අපි ලබා ගන්න දෛනික කැලරි ප්‍රමාණය අපි වැය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි වුණොත් ඒක ශරීරය තැම්පත් වෙනවා. ඔන්න ඒ නිසා තමයි අපි මහත් වීමකට ලක් වෙන්නේ. මේ ආහාර පාලනය තුළින් අපි සිද්ධ කරන්නේ මූලිකවම මේ ලබා ගන්න කැලරි ප්‍රමාණය අඩු කරනවා, වැය කරන කැලරි ප්‍රමාණය වැඩි කරගන්නවා. ඔන්න ඔය ක්‍රමවේදය තුළින් තමයි අපි සිහින් සිරුරක් ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ආහාර පාලනය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ශරීරයට ලබා ගන්න කැලරි ප්‍රමාණය නිවැරදි දිශා අඩු කරගන්න. ඉතින් මේ සඳහා ඇත්තටම නයග්‍රීවලින් හොඳ උපකාරයක් ලැබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් සහ කීටෝසාන් තමයි මේ අඩංගු වෙන මූලික සංඝටක දෙක ආහාර පාලනයට ඕගොල්ලන්ට උපකාරී වෙන්නේ. කීටෝසාන් මගින් අපේ ශරීරයට ලැබෙන අනවශ්‍ය මීදය අවශෝෂණය කර ගැනීම අවම කරනවා. ඒ තුලින් තමයි අර කියනවා වගේ ඩයට් කන්ට්‍රෝල් වලට අවශ්‍ය කොටස සිද්ධ වෙන්නේ. ඉතින් අපි නයග්‍රීන් වලට දෙන උපදේශය තමයි ආහාර ගැනීමට පෙර මේක ලබා ගන්න කියන එක. ඉතින් ආහාර ගැනීමට පසු ලබා ගත්තොත් ඇත්තටම ඕගොල්ලන්ට වෙන්නේ ලොකු පාඩුවක්. එතකොට ඒ ලැබෙන උපරිම ප්‍රතිඵලය කොහොමත්ම ඕගොල්ලන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. මොකද කීටෝසාන් වලින් අර කිව්වා වගේ කරන්නේ ආහාර ලබා ගැනීමට පෙර අපි මේක ලබා ගත්තාම ඒක අර දැලක් කෙලුවා වගේ ආමාශයේ පිරෙනා වගේ හැඟීමක් ඔබට ඇති වෙනවා. මේ තුළින් ඔබ ලබා ගන්න ආහාර ප්‍රමාණය ක්‍රමවත්ව අඩු වෙනවා. ඒ කියන්නේ මේක ඔබ දිගින් දිගටම ලබා ගත්තොත් ලැබෙන ප්‍රතිඵලය වැඩි. එකපාරම ලොකු අඩුවීමක් බලාපොරොත්තු සිදු කරනවා නෙවෙයි අර නිරෝගී සිහින් සිරුරට යන්න ඔයගලන්ට මාර්ගය සලසා දීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ප්‍රයෝජනයයි. ඒ වගේම තමයි ලබා ගන්න ආහාරයේ තියෙන මේද අනවශ්‍ය මේද ඉවත් කිරීම හැකියාවත් කීටෝසාන් වලට තියෙනවා. ඔන්න ඔය ප්‍රයෝජන දෙකම ඔබට නැති වෙනවා ආහාරයෙන් පසුව මේක ලබා ගැනීම තුළින්. නිරෝගී සිහින් සිරුරකට හිමිකම් කියන්නේ නයග්‍රීන් නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබට වැඩිදුරු තොරතුරු දැන කියා ගන්නට දුරකථන අංකයන් මතක් කරන්නම් 0777 10 37 95 0777 10 37 97 කියන දුරකථන අංකයන් වගේම ලිපිණිය මතක් කරන්නම් ආයු ෆාමය නියුට්‍රා පොද්දලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර කියන ලිපිණිය ඔස්සේ ඔබට ලියන්න හැකියාවක් තියෙනවා. දැන් නිරෝෂා තලගල කියලා කිව්වහම අපිට ඉක්මනින්ම මතක් වෙන රංගන ශිල්පිනියකටත් වඩා ඔබ ඉතාමත්ම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහට නර්තනයේ යෙදෙනවා කියලා කියන්නේ ඇත්තම නිරෝෂ හොඳ ව්‍යායාමයක් හොඳ එක්සර්සයිස් එකක්. මොකද මුළු ශරීරයේම මානසික සුවේ ශාරීරික සුවේ දෙකම ලැබෙනවා. මම හිතන්නේ මේ නර්තනයත් එක්කම අර ඔබ කලින් සඳහන් කළා වගේ නයග්‍රීන් ලබා ගන්නකොට වැඩිපුර ප්‍රතිඵල ඔබ අත් විඳිනවා. ඒ තමයි මම හිතන්නේ මම ආපු ගමම කිව්වේ එදාටත් මම ඔබව දැකලා තියෙනවා, අදත් මම ඔබව දැකලා තියෙනවා, මතුවටත් ඔබව දැකේ. නමුත් අද තමයි ඔබ සුන්දරම කියන. ඔව් ඇත්තටම දැන් ඩාන්සින් කළා. දැන් කාලෙක ඉඳන් ඩාන්සින් කළා. මං කිව්වේ අර ව්‍යායාමයක් අවශ්‍යයි. නමුත් මම දැන් පොඩි කාලේ ඉඳන්නේ නටන්නේ. මම ඩාන්සින් ටීම් එකේ ඉස්කෝලේ 9 වසරේ ඉඳන්. නමුත් ඒ කාලේ මම මහතයි. මං හිතන්නේ දැන් කොච්චර ව්‍යායාම කරා වුණත් ඒ කාලේ කෑම පාලනයක් කරා පොඩියට කරා මං. හැබැයි දැන් මෙයා එක එක දේවල් කරානේ. මම එහෙම දේවල් කරේ නැහැ. මම බය වුණා. ඇත්තටම මම අර ටී පැකට්ස් හදාගෙන පැය ගණන් ඕක මට බෑ. මට ඒ ටේස්ට් එකට මං ආසත් නැහැ. මට ඒක කරන්න අමාරුයි. මට ඒක කරන්න බෑ සහ අධික ලෙස නොකා ඉන්නත් බෑ. ඉතින් ඩයට් කියන එක ඔය හાર્ඩ් ඩයට් කරලත් නැහැ. මම එහෙම එක එක දේවල් මම අත්හදා බලන්න ගිය කෙනෙක් නෙමෙයි. ඩාන්සින්ම කරපු එක තමයි කරේ. ඉතින් අර තැම්පත් වෙලා තියෙන මේ දේ මම මොනවා කරත් මට ඒක අයින් කරගන්න බැරි වුණානේ. ඉතින් නයග්‍රීන් නිසා තමයි මගේ අර අර තිබ්බ මහත් අයින් වෙලා මට අවශ්‍ය කරන සිරුර ලැබුණේ. ඉතින් ඒ කාලේ මෙහෙමෙකුත් තිබ්බා. දැන් කොච්චර නැටුවා වුණත් දැන් අත් දෙක මහතයි කීකේ හිටියා වුණාට අර එතන ඒකම ફોකස් කරලා ඒකටම දෙයක් කරන්න ඕනේ කියලා අර එහෙම එකක් ඔලුවට තිබුණෙත් නෑ. ඉතින් ඔහේ නටුවා. ඔහේ නටුවා. ඉතින් මාත් බලන නටනවා මේ නටනවා අනේ කෙට්ටු වෙන්නේ නෑනේ කියලා ඉතින් හිත හිතේ ඉන්නවා. ඉතින් අමරත් කියන අම බලන්නකෝ ඔගොලු මාත නිසා මේ අපිත් මහතයිනේ කියේ. නමුත් ඉතින් කාලෙත් එක්ක ඉතින් වයසට යනකොටනේ දේවල් හරියට ඔලුවට එන්නේ නේද. ඉතින් ඒ පස්සේ තමයි නයග්‍රීන් වලට මට ඇත්තටම කතා කරාට පස්සේ නයග්‍රීන් මෙහෙම දෙයක් තියෙනවා නම් මේක බීලා බලන්න කියලා ඉවරලා මට ඒ ආරාධනාවත් එක්ක මම මේක බොන්න පටන් අරන් ඔන්න හොයන් යනකොට තමයි මම කල්පනා කරේ ආනේ මේක මට කලින් හම්බුනේ නැත්තේයි කලින් මෙහෙම දෙයක් ආවේ නැත්තේයි මට වෙලා තියෙන්නේ මේකනේ. මගේ මේ තැම්පත් වෙලා තියෙන මේ දේ තමයි මේ තියෙන්නේ. මම මොනවා කළත් මේක අයින් වෙන්නේ නැති කියලා
අනේ හැබැයි ඉතින් මම ඩාන්සින් නැමැතුනේ නැහැ මාර්ගට වගේ හොඳ මිතුරියක් හිටියෙත් නැහැ හිටියා නෑ දර්ශි තමයි ඉතින් අම්බෙච්ච මිතුර එකපාරට ඉතින් ඔන්න ඉතින් ඒ ඩාන්සින් එක නයිව් ග්‍රීන් එකතු වුණාට පස්සේ තමයි මට ඒ මගේ තිබ්බ ප්‍රශ්නෙට පිළිතුර හම්බුනේ දැන් නයිව් ග්‍රීන් එකේ එකාසු වෙලා ওই ප්‍රශ්නෙට පිළිතුර ලැබෙනකොට ටිකෙන් ටික සිරුරේ බර ওই විදිහට අඩුවෙගෙන යනකොට සිහින් සිරුරක් ලැබෙනකොට මාර්ගට මොකද දැනුනේ अतरम कियनवा लुक सतुटा बहुदन खंब वेला कियनो महरका दुडा किला अतरम कियन आयश मे ओयाद लसन वेला कीनोटी मंगहरी आस वचने दिट्टेला कीन वचने पुदुम विद्यट सतुटाक देनना मुखदे की अतरम कि मानसिक बाध्य महत कीलकियान तरबार कट्टी मे विरा प्रेक्षक बलना विशेष सीयलुदेन आटम मुखद उब सीयलुदेन आगे प्रश्न के कालिक मगे प्रश्न बबट पत्ला तीबुण ए कालिद मट दुदेम खेमति अंदमक एतम अत कपल अंदमकना एक टग्गल रिजेक्ट करना एक मुखरी कोर्ट अन्नी मुखरी करा तम एतर बेल हई मट पस्से कालिक नायक रेन हमुना तेक मंग हिता मगे जीवित मट विशेष हमुन तवत् मितुरी अक्तम नायक रेन के लखी आने विशेष विशेष मतने स्तुतिवंत बेन्डोने मंग हितन हेम के मे विला प्रेक्षक बलागिन इन मन होबगे दरबार का मकती आरप की दरबार वर्ल्ट वा मगे रंग छबी गति छबी गति मोट शॉर्ट कोई मट कोहमत मे महत वेडियन कोहमत खेता मम्मी फोटोस टिके पेन्न वाट अत कमती मगतिकेनोना यह खाले तिबुना तक मंद कमती मत मंदे हरियास मे खाले तीन दे वाल बल इधमत मई प्रेक्षक අනවශ්‍ය ලෙස ආහාර ගැනීම වැළැක්වීම ලබා ගන්නා ආහාරවල අනවශ්‍ය මේද කොටස් සිරුරෙන් බැහැර කිරීම ශාරීරියේ තැම්පත් ඇති මේදය දහනය කිරීම කාර්යක්ෂම කර නිරෝගීව සිරුර හැඩ කරයි දැන් ඕනම කෙනෙක් ඇත්තටම යුවතියක් නේද කවදා හරි දවසක උත්තරීතර මවපදවිය ලබන්න ඕනේ නිරෝෂණ නැත්නම් ඒක ජීවිතේ ලොකු අඩුපාඩුවක් වඩ පත් වෙනවා මම හිතන්නේ ඔබ තමයි හොඳම උදාහරණය අපිට මේ පේන විදිහට මේ නයිව් ග්‍රීන් නිෂ්පාදන පෙළත් එක්ක එක්කාසු වෙලා දරු ප්‍රසූතියෙන් පස්සේ මේ තරබාරු සිරුර ටිකක් මහත් වුණා ඒ මහත් අපි දැක්කා මම හිතන්නේ ඉතාමත්ම ඉක්මනින් කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කරගෙන තියෙනවා प्रेग्नेंसी मंगिताने वेडिवे कि प्रमाण मंग कि डॉक्टर मगे अंतिम अम्मा इंडिया पर मिचर का डॉक्टर मगे तरह कि प्रश्न नुका इन बेहदेम कच्चर की मे अड्डी बबाट मस हया कंकि अमतर आहार पटांगण मगे किसीम ने बबाक ने हम हेमदेम कैवा कल कल को मरी बबाट मस आयेला अमतर आहार दिन पटांग पास मट दें मगे बुद्धि कर्कलोचना मट आये इकट्ठे एनो मंग इट पास बबाट मसाय संपूर्ण पास टीक टीक आपो पीट सीट तेल आपो कंट्रोल करा अमारे टीक टीक कंट्रोल कला अवृद्ध हिटिया दी बबाट अवृद्ध संपूर्ण नाट पास तमाम नैवदीन दारू प्रसूति अतक् प्रेग्नेंसी काले बबा हम पास अवृद्ध कम अभी कियन देखता किसी मे पाविच कर पाकियला औवृद्धिया पास नाइव ग्रीन का अर मम लोड पीटिंग कका हिटिया मगे खाना तीन आसा वाले गया कैम रुचि कन प्रमाण अडूना सिरुरे हेडे निसा विलासितावन तोरा गनिंदी देपारा कितन वेच काले मटत्ति पुना
ඒ දවස්වල සාර විලාසිතා කරද්දී උනා මේ වගේ විලාසිතා නම් කරන්නේ කැෂුවල් අඳින්න ගියත් ඒ වගේම තමයි ඇයි පාටි එකකට යන්න හදද්දී උනා හැබැයි නයිම් ක්‍රීම් මගේ ඒ ප්‍රශ්නේ සෙට් නී රෝගී සිහින් සිරුරකට නයිම් ක්‍රීම් ස්ලිම් වෙන එක දැන් සිම්පල් ස්ලිම් වෙන එක හරි සිම්පල් නේද? ලැබෙන තියෙන කාල වේලාව බොහොම සුන්දර විදිහට ගලාගෙන ගියා. ඉතින් ඔබට නැවතත් මතක් කරන්නම් නයිව් ග්‍රීන් නිෂ්පාදන ලබා ගැනීමට දුරකථන අංකයන් 0777 010 3795 ඒ වගේම 0777 010 3797 කියන දුරකථන අංකයන් ඒ වගේම තමයි ලිපිනේ මතක් කරන්නම් මයිෆාමා නියුට්‍රා පුදිරික සමාගම නම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානතර කියන ලිපිනේ ඔසත ඔබට ලියන්න හැකියාවක් දෙනවා. නිරෝෂා මාර්ග සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි මේ දේවල් පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්නට එක්කාසු වුණාට. I want to let some of the other people.